ඔබ TikTok නරඹනවා කියලා හිතනවා නේද? නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ TikTok ඔබ දිහා බලා ඉන්න එක. ඔබේ පුද්ගලිකත්වයට හානි කරන මේ යෙදුම දැනටමත් ස්ථීරවම තහනම් කරපු රටවල් කිහිපයක්ම තියෙනවා. TikTok නොමැතිව ඔබේ ජීවිතය වඩා හොඳ එකක් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද TikTok ඔබ ගැන ඔත්තු බලන්නේ? TikTok කෝණයට වඩා නැරඹීමෙන් ඔබ අසනීප වෙන්නේ කොහොමද? යෙදුම තහනම් කිරීමෙන් කිසිදු ගැටලුවක් විසඳන්නේ ඇයි බැරි? මේ වගේ ප්‍රශ්න කිහිපයකට උත්තර ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන හරියටම දැනගන්න වීඩියෝ එකේ අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. තාමත් ඔය Einstein TV YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්තම් දැම subscribe කරන්න මතක ඇතුව bell icon එක click කරන්න. මේ තමයි TikTok යෙදුම ගැන ඔයා නොදන්න දේවල්. TikTok මේ වෙනකොටත් ලෝපුරා දුරකථන ආක්‍රමණය කරලා ඉවරයි. ඒ වගේම එය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. වසර 4ක් ඇතුළත බිලියන 3කට අධික පිරිසක් මේ යෙදුම බාගත කරගත්තා. තොල් සම මුහුර්ත කිරීමේ වීඩියෝ බෙදා ගැනීමේ සේවාවක් ලෙස ආරම්භ වුණ TikTok ලෝ විශාලතම මාධ්‍ය සමාගමක් බවට පත් වුණා. ඉතින් ඔබේ පවුලයාත් මේ වෙනකොට එහි වීඩියෝ හරහා අනුචලනය කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔබේ ඇස් තිරයට මෙතරම් ලොල් වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? TikTok වෙබ් අඩවියේ ඇල්ගොරිතම නිරන්තරයෙන් ඉගෙන ගන්න එක තමයි මේකට හේතුව. මේ ඇල්ගොරිතම් එක ඔබට අවශ්‍ය වෙලාවට ඔබට අවශ්‍ය දේ ලබා දෙන්න කැප වෙනවා. මේක පැහැදිලිව කිව්වොත් ඔබ වසර ගණනාවක් තිස්සේ මේ මුර්ගයව ඔබේ පුද්ගලික දත් වලින් පෝෂණය කරලා තියෙනවා. මේ හින්දා ඔයා Taman ගැන දන්න දෙයට වඩා TikTok ඔබ ගැන හොඳින් දන්නවා. TikTok ඔයා ගැන ඔත්තු බලන බවට කිසිදු සාක්ෂියක් පෙන්වන්නේ නැහැ. මේ හින්දා ඔබට ඔබේ කැමරාවෙන් පටිගත කරන්න පුළුවන්. නමුත් මේ යෙදුම ඔබගේ දුරකථනය, ඔබගේ භාවිත රටා සහ ස්ථාන පිළිබඳව තොරතුරු රැස් කරනවා. එය තෙවන පාර්ශවීය ලුහු බැඳීමේ සේවා පවා භාවිත කරනවා. ඉතින් මේකේ තේරුම යම් විදේශ රජයක් ඔබ සිටින තැන නිතරම දන්නවා කියන එක. දැනට තියෙන තොරතුරු වලට අනුව චීනය මේ සීමාවන් කිසිවක් ඉක්මවලා නැහැ. නමුත් ඉන්දියාව කිසිම අවස්ථාවක අවදානමක් ගන්න කැමති වුණේ නැහැ. චීන රජය ඉන්දියානු පුරවැසියන්ගේ දත්ත සොරකම් කළ බව පවසමින් රට තුල TikTok සහ අනෙකුත් චීන යෙදුම් තහනම් කෙරුවා. හිටපු එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් පවා සමාජ මාධ්‍ය තහනම් කළ යුතු බවට අදහස් දැක්වුවා. 2021 දී ස්නායු විශේෂඥයන් ටුරෙට්ගේ සින්ඩ්‍රෝමයේ රෝග ලක්ෂණ අත්විඳින නව යොවුන් වී ගැහැණු ළමෙන්ගේ සංඛ්‍යාව ඉහළ යමක් හොයාගෙන තියෙනවා. මේකෙදි සිද්ධ වෙන්නේ ඔවුන්ට පහසුවෙන් පාලනය කළ නොහැකි ශබ්ද හෝ චලනයන් සිදු කිරීම. ඉතින් ඔවුන්ගේ නව හැසිරීම වලට හේතු වුණේ මොකක්ද? ඔවුන්ට සමාජීය රෝගයක් තිබුණා. මේ සංසිද්ධිය සිදුවන්නේ ඇතැම් සමාජ කණ්ඩායම් වල පුද්ගලයන් කිසිදු වෛද්‍යමය පැහැදිලි කිරීමකින් තොරව අමුතු රෝග ලක්ෂණ පෙන්눔 කරනකොට. ගැහැණු ළමයින් ටූරෙට්ගේ සින්ඩ්‍රෝමය සහ වෙනත් ආබාධ පිළිබඳ වීඩියෝ බොහොමයක් නරඹමින් සිටි අතර ඔවුන්ට සින්ඩ්‍රෝමය ඇති බව විශ්වාස කෙරුවා. TikTok ඇල්ගොරිතම තරුණියන්ට බොහෝ විශේෂිත අන්තර්ගතයන් ලබා දුන්න අතර ඒ ඔවුන්ගේ මනසට සහ ශරීරයට බලපෑම් සිදු කෙරුවා. ඉන්දියාව TikTok තහනම් කළත් අතත්‍ය පුද්ගලික ජාලයක්. එහෙමත් නැත්නම් VPN ඇති ඕනෑම කෙනෙකුට තවමත් මේ යෙදුම භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලගේ දැනුමට අලුත් දේවල් එකතු කරගන්න Einstein TV YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එක සම්බන්ධ අදහස් ඔයාලා පහල comment section එකේ දාන්න. මේ වගේ ඔයාලගේ දැනුමට තවත් දෙයකින් ණයත් හමු වෙමු. ඔබට සුබ දවසක්.